සමන්තා චක්කවාලේ සු වත්‍රගච්චන්තු දේවතා සන්දම්මං මනිරාජස්ස සුනන්තු සංග මොක්කදං දම්මස්සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා. නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නිසක්ගාලු පස්ස නම් බාවෙන් තෝවාදානම් පජහතීතිී වන්දනීය පූජනීය ලෝකවාස ගරුතරපය මහා සංගරත්නය නවසරයි ශු්‍රද්ධාවන්ත කාරුණක ගුණවන්ත පිරිවත්නී අද දවසත් තතාගත සම්මා සම්බුදු පියාණම් වහන්සේ මහාකරුණාවෙන් ලෝක සත්වයන්ගේ සංසාරදුක් නිවාදමීීම පිණිස මේ ලෝකයට දේශනා කරන්නටයදනු උතුම් ශ්‍රී සත්්ධර්මය ශ්‍රවණය කරන්නට දේශනා කරන්නට සූදානම් වෙන අවස්ථාව. තතාගත සම්මා සම්බුදු පියාණම් වහන්සේ සසරදුක් නිවන මේ ධර්මය මතු කරගන්න ධර්මය අවබෝධ කරගන්න මාර්ගයලි පහළි කරගන්න අසංකයේ කල්ප ගානක් කායික මානසික සහ වාචිසික වශයෙන් ශංවරවමින් වි ගුණධදර්ම පුරුදුපුහුණු කරමින් කායික මානසික වෙහෙස අත්දකිමින් අනුපමේය කැපවීමක් සිදුකරල අවසානයේ සම්මා සබුද්ධත්වය, ශාක්ෂාත් කළ බව ඔබාපි කවුරුද්ධන්න කාරණාව. ඒ වන්න ආකාරයක කැපවීමක් තුල්ලෝකයක් වෙනුවෙන් ඔබ සහප වෙනුවෙන් කරපු. එ උතුමන් වහන්සේ වෙනුවෙන් අපට කළ හැකි ඉහළම කෘතගුණය තමයි, අමාරුවෙන් උපයාගත්ත ධර්මය අමාරුවෙන් අවබෝධ කරගත්ත ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් බුදුරජාණන් වහන්සේට සතුරට පත්තෙන්ට පුළුවන් විදිේ අවබෝධයට පත්වුණු නිවැරදි පුද්ගලෙබ බට පත්වීම ඒ අපි බුදුපාණම් වහන්සේ කෙරෙහි කරන ඉහළම කෘතිගෙනයක් විදිට අපි නම් දකි තතාගතයන් වහන්සේ දේශනා කළ දහම් මාත්‍රයක් ජීවිතයට එකතු කර ගැනීම බුදුරජාණන් වහන්සේට සිදුකරන කෘතවේදී කෘතුගුණයක්. ඒත් අතාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුලින් මැනවින් පෝෂණයවීම ඊටත් වඩා එහාගේ බුදුපාණන් වහන්සේට කරන කෘතුගුණයක්. යම් කිසි මොහොතක සක්කායිදිත් වෙචිකිචා සී ලබත පරාමාසාදී සංයෝජන ධර්ම ප්‍රාණය කරමින් ශෝතාපන ශ්‍රාවකෙබ්බාට පත්වනෙන විදර්ශනා ඥානයකට අපි පත්වනොත් එවැනි ඥානයක් ඇති කර ගත්තොත්. ශෝතාපන ශ්‍රාවකය බට පත්වනොත් ඒ සත්පුරුස භූමියය පිහිටීම තුළ අපි තතාගතයන් වහන්සේට අනුපමේය කෘථගුණයක් දක්කපු සැබෑව බුද්ධ ශ්‍රාවකෙබ්බට පත්වෙනවා. ඉතින් මේ තතාගත ශ්‍රහි සද්ධරමය දහම්දේශනා මාලාව ගෞරණය මහා සංගරත්නය සිදුකරන්නේ අපේ පින්න්නතුන්ට ඒවන් තත්ත්යකට පත්වීමට අවශ්‍ය මාර්ගය එලිපිහළිකිරීම සඳහා එතුකට පින්නතුන් දන්නවා දේශනා කරන අපට ඊ අදාලව ජෑමගරෝපහනි නාලිකාවේ පින්නතුන් විසින් ගෞරුණී නායක ස්වාමිින්න් වහන්සේ ඇතුළ පින්නත් හැම දෙනා විසින් අපට විශේෂයෙන්ම අනුපස්සනා මාතෘකාමුල් කරගත් දේශනා මාලාවක් තමයි සිදුකරගෙන යන්නට සෙහිපත් කළේ ති අප පින්නනතුන් දන්න ඒ යටතේ අපි දැන් සති කිහිපයක්ම අනුපස්සනා දහම් දේශනා මාලාවක්කු සිද්ධ කලා එතකට අද දවසය අපි මේ අනුපස්සනා දේශනා මාලාවේ පින්නැති අවසාන අනුපස්සනාගෙන තමයි කතා කරන්න බලාබොරොත්තු වෙන්නේ ඊට පස් සීළඟ දවසය අපි මේ අනුපස්සනනා වැඩුණු කෙනෙකුගේ ප්‍රායෝගික ජීවිතය පිළිබඳව කතා බහ කරලා දේශනාමාලා වලු පස්සනා දේශනා මාලාව අවසංකරනවා තකොට අදාපට කතා කරන්න තියෙන්ෙන්නේ අපි පිණිතුන් දන්නවා අපි අනිච්චාාවනු පස්සනාව දුකානු පස්සනාව අනත්තාාවනු පස්සනාව නිබ්බිධානු පස්සනාව නිරෝධානු පස්සනාව ඒවගේම විරාගානු පස්සනාව කියෙන බිඳමී අනු පස්සනනා පිළිබඳව දින දාහතරක්විතර විවිධාකාරයට අපි නිසාකච්ඡා කළ එතුකට අදදවසිය අප තියෙන් නිසාකච්ඡා කරන්න පටි නිසග්ගානු පස්සනාව අප සෙල්ලාව නැවත මතක්කර ගමු පින්නත්න අනු පස්සනාවක් කියන්නේම කන්ධ කියලා. කවුරුවර ඇහුවත් අපට ඒක කියන්න පුළුවන් වෙඩෝනෑ අනු පස්සනාවක් කියල කියන්නේ පංචස් කන්ධ ධර්මය. එහමනන් සංස්කාර ධර්ම අරමුණු කරගෙන. පස්ද ධර්ම එ සංස්කාර ධර්ම අරමුණු කරගෙන ලෝබ දේශබෝහ දුරුවෙන විදිට අනිත්‍ය දු කනාත්මාදී වශයෙන්, නැවත නැවත මනසිකාරි කිරීම අනුපස්සනාවක් කියන්නේ පරමාර්ථ වශයෙන් පංචස්කඳ ධර්මය හෝ එහමතා සංස්කාර ධර්ම අරමුණුකරගෙන අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් පුනපුනා සිදුකරන මනසිකාරය එතකොට කියන ඒක අනුපස්සනාවක් කියලා එතකොට පටිනි සංග අනුපස්සනාව කියන්නේ මොකක්ද පටිනිසගාවනු පස්සනාව ගෙන විස්ත්‍රර වෙන්නේ පටිනිසග්ගාවනු පස්සනම් භාවෙන්තෝ ආදානම් පජහති කියලා පටිනිසක්ගාවනු පස්සනාව යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනව නම් පින්නත්නී දේශනය සඳහන් වෙන්නේ ආදානම් පජහති කියන්නේ මෙයා ගන්න ස්වභාවය දැන් පිණුතුන්ට මත ඇති අදින්න ආදාහන අධින්නා දානා කියලා පි සිහිපත් කරනවා අධින්නා ධානා වේරමණී කියන්නේ නොදුන්දේ නොගැනීම කියනක. එතකොට මෙතන මේ පරිිනිසක්්ගහන පස්සනම් භාවෙන්තු ආධහනම් පජහති කියන්නේ පරිිනිසක්ගහනු පසන වඩන කෙනත් නොගන්න කෙනෙක් බර පත්වෙනවා. මොනවද පිණනිශසක්ගාහනු පස්සනාව වඩන කෙනා නොගන්නේ කිසියම්ම සංස්කාර ධර්මයක් තන්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් මානවශයෙන් නොගන්න කෙනෙක් බවට පත්වෙනවා සිගලුම සංස්කාර ධර්මයන් කෙනෙහි තියෙන තන්නාආදෘෂ්ටිප මාන ප්‍රහණ කරමින්. මේ පරිිනිසගගානු පස්සනාවේදී පින්නත්ී පටිනිසගග කියන වචනයට අරථකථන දෙකක් දීලා තියෙනවා. පලිවෙෙන එක තමයි පරික්්චාග පටිනිසග්ග. පරිච්චාග පටිනිසග්ග කියල කියන්නේ. සංස්කාර ධර්මයන්ගේ අථබූදු ස්වභාවය දකිට දකින්න විදර්සන අනුවනින් මේ සංස්කාරයන් අපට මානසික අත්හැරෙනවා සමාජය තුළ පින්දුුතුන්ට හෙළ තියෙනවා සහරය කියනවා ම දරුව අතහරලා දෙමෝපයන් අතහැරලා ස්වාමිය භාරයා අතහරලා වාමිනාාසම ඔක්කොම අතහරලා ඉන්න කෙනෙක් කියලා. හැබැයි ඒ අතහැරපු දේවල්වලට දුක්කඩදරෙනකොට දැමි කරෝණාව වේශනය පවතින කාලේ අ අත්හැරයා කියන දරුවෙකුට කොරෝනාාරෝගේ වලදුනාට පස්සේ ලොකූ මානසික පීනා හටගන්නවා අත්තැරපු ස්වාමයාටහරි භාරයයාට හරි මවපියන්ට හරි මොනවහරි මේ කොරෝණ වවසන හරි වෙනත් දුක්හමු කටළුාවට පස්සේ හරියට මානසිකවීන ඇතිගෙන. එතකොට එත අත්හරීමක් වෙලා නැහැ. අපට යමක් මනසින් අත්හැරුණ නම් අත්හැරුණු දේවල් ගෙන කිසියම්ම ආකාරයකටවත් අපට දුක් උපදින්ට බැහැ පීඩා උපදට බැහැ. එතකොට පටිනිසගගාන පසනාවේදී පළමු අර්ථකථනය දෙනවා පරිච්චාග පටිනිසග්ගේය කියලා මෙන්න මේ සංස්කාර ධර්මයන් මනසින් අතහැර ගානවා. මනසින් මේ අපිගෙන ස්කන්ද ධාතුූ ආයතනාදමේ සියලූම සංස්කාර් ධර්ම අතහැරල යනවා මේ පටිනිසග්ගානු පසන වැඩෙනකොට. ඊල්ලට දෙවැනි අර්ථය දෙනව පින්වාති පක්කන්දන පටිනිසංගය. එක ඇන පටිනිසග්ගාහනු පසනාව වැඩෙනකොට, මෙයාගේ හිත නිවැනෙහි වැදගන්නවා. නිවැනෙහි බැසගන්නවා. අන්න ඒ ලෝකෝත්‍ර මාර්ගය උදාවීමට කියනවා පක්කන්දන පටිනිිස්සග කියලා. එන අපි නැවත සිහි පත් කරනව පටිනිිසගහනු පසන වඩනුකොට පලිවෙනි එක තමයි පලිවෙනි අර්ථකතනය තමයි සියලු සංස්කාරයන් මානසික අත්හරලි යනවා. සියලු සංස්කාරයන් මානසික අත්හැරල යනවා ඒ ගැනතින තන් හා දුෂ්ටි මාන ආදීවශය අරමුණුවීම අත්හැරල යනවා දෙවන එක තමයි පක්කන්දන පටිනිසක්ගේ කියන්නේ ඒවිදියේ අනුපස්සනාවක වාසයක රද්දී මෙයාගේ හිත නිවනෙහි බැසගන්නවා. එකන ලෝකෝත්තර මාර්ගිහිත මෙයාගිහිතය උපතිනවා. ඒකට කියනව පක්කන්දන පරිිණනිසක්ගේ කියලා. දැන් අපි වලමු මෙන්න අනුපස්සනාව කොහොමද කෙනෙක්ගෙ ජීවිතයේ වර්ධනය වෙන්න කියලා. එමනැත්තන් අත හැරීම කියන එක කොහොමද සිද්ධ වෙන්න කියල අපි. ක්‍රමාලුකූලව පියවරෙන් පියවරට විදර්ශනා මාර්ගය අරගෙන සාකච්ඡා කළ බලමු. සාමාන්‍ය අපේ පිනතුන් දන්නවා විදර්ශනාවක හිත පිහිටන්න නම් යාගේ ජීවිතයේ යාම් කිසිවිදික සීලාදී ගුණධර්මයන් සකස්ට්‍රෙන්ඩෝ නෑ. සීලාද ගුණධර්ම සීලාදී ගුණධර්ම කිය අද්දි අපි දන්නවා පංච සීලය ඊළගට විශේෂයම පචීල අභබවාගියපු යාජී වට්ටමක සීලාදීසිල්, ඒ විත්‍රක්්නවේ විශේෂම ඉන්ද්‍රිය සම්වරසීලාදිය. ඇහැ ලෝබදේශ මෝහාදීෙන් අපි සිුදුනු වනාකාරයට කණනාසේ දිවකය මනසාදිය, ලෝබදේශ මෝහාදීන්, අපි සිිදුනු වනාකාරයට පරිසංකරගන්ඩ වෙනවා විදරසනාත්මක හිත් ඇති කරගඩ නම්. ඉතින් මෙන්න මේ විදිහ අර පන්සිල් ආදී පාතිමෝක්ක සම්වරසීල, ඉළඟට ඉන්ද්‍රී සම්වරසීල, ආදි පාරිශුද්ද සීල පාත්්‍යසාන්නනිසිත සීලාද වෙන්න මේ සීලාදී ගුණධර්ම මෛත්‍රී කරුණාම්දතාවපේක්ෂාදිී මෙන්න මේ ගුණධර්ම පෝෂණය කරගන්න ගමන් තමයි මේ විදර්සනා මාර්ගයට අපි යොමේෙන් ඕනෑ. මොක දේ ගුණ ධර්මලින් තොරව දර්ශනාවක් කඩෙන් නැති නිසා. ඉති නේවිදියට ගුණධර්ම රැස්කරමින් සකස්කරමින් අපි හිතමූ යම්කිසිගෙනෙක්වන්න විදර්සන මාර්ගයට ටිකෙන්න්තික ටිෙෙන්තිික ඇතුලන පට ගන්නවා. විදර්ශනාවට හිත යනව කියන්නෙම ටිකෙන්ටික ටිකෙන් ටික මේ ලෝකය පිළිබඳව මේ සංස්කාර ලෝකයේ අහැරෙන පටන් ගැනීම. සුද්ධ විදර්ශනාවදි පළමුුවම අහැරෙන්න පටන්ගන්නේ නීවර්ණ ධර්ම ටික අපි දන්නවා ගැන සුද්ධ විදර්ශනාවදි පළමුුවම පරිත්‍යාග කරන්නේ අත්හරන්නේ ගයට පටිනිස්සංගානු පස්සනාව වෙතැන් සිට ආරම්භ වෙනවා. නීවන ධර්මටික දන්න නීගණ ධරමකිකට පස්සේ අපිට සංස්කාර ලෝකකිරීම නැත අපි සාමාන්‍ය සම්මුති විදිරික අපට අපේ දරුවන් ගැන දෙම ඔපියන් ගැන ඒ විදියේ ඒවට කියනවා මානව සම්පත් කලේ කියන්නේ අම්මා තාත්තා දුව පුතා ඊළඟට සහෝදරය සහෝදරීිය ආදරය කරන අය ආදි වශයෙන් ඒවටෙන මානව සම්පත් කර රටතුලු බෞද්ක සම්පත්ක කියන්නේ ඔය ධනය මිලමුදල් ඊළඟට නිලතල ආදි දේවල්ලට කියෙනවා බෞ්ක සම්පත් කියලා අපට ඔව ගැන තියෙනවා උපපත්තියත් එක් ටිකෙන්ටික සකස් වු කා වච්චන්දය හමනත්තං ඇලීම තියෙනවා මෙන්න මේ ඇලීම නිසා අප අපේ ජීවිතය ඕන තරන් දුක්කකිඳපු අය දරුවන් වි හිතින් ඇලිීම නිසා මේලෝක දරුව දස දහස් කරන්න හිටියත් කෝටි ගනන් හිටියත් අ තමන්ට ඇලිමැතිවුණු දරුව නිසා විධපපු වාර්ගාන බොහොමයක් තියෙන ම් භරයාාවර මේ ෝක දසදහස් කනං හිටියත් තමන් ඇලුණු ස්වාමයා භාරයාාව නිසා මානසික පීඩා ග්‍ර විදිර විඳ පවස්ථා තියනවා ඉති නේවිතරන්නෙවෙයි තමන්ට ඇලීම් තියන ගෙදරවාහනය වනත් හැපපුනාට පස්සේ ඒවාහනයට කඩදරයක් වුණාට පස්ස හිතට හර දුකයි පිටස්තරවාහනයක් කැඩුනාා බිඳනාා පෙරළුණනා කියල දැනගත්තට එහෙම ලොකුදුදහක් ඇතිවෙන්න නමුත් අර ඇලීවෙන් ඇසුරු කරන වාහනයට යක් වුණනොත්යෙම ගෙන බෞද්ක සම්පත්වනට හානයක් වෙනගොට හරි දුකයි එදකොට මේ ශුද්ධ විදර්ශනා පටන්ගන්න කොටර සතර සම්වරශීලාදයේ පිහිටලා මෙයාගේ මොකොද වෙන්නේ මෙන්න මේ අපිසිහිපත් කළර මානව සම්පස් සහ බෞතික සම්පත් කියන ඒ ජීවි අජීවි දේවල් ගැන තියෙන ඇලීම් අතහැරෙන්න්න පටන්ගන්නවා ඒක පටි නිසක් ගහනු පසනාව ආරම්භය ඇලීව අතහරිනවා ඇලීම් පට නිසක්ගේ බලු පත්වෙනවා ඊළඟට මේ ඇලනු දේවල් තමන්ට ඕන විදදියට නැතිවෙනකුට තමන් බාපොරත්ව වෙන විර හැසිරෙන් නැතිවෙනකොට ගතාන් කරන්න නැවු හි තිවෙන ඊළංඟ කුසලේ තමයි ව්‍යාපාදී කියන්නේ එකඇන්නේ කැමති ආකාරයට ලෝ නොපවති නකර හිත තුළ නුරුෂ්නා භාවය ඊළඟට කැමති ආකාරයට ලොව නොපතින බව නැත නවත නවත නැත කල්පනා කරතිය නුරුෂණ බව බලවත් තරක් බවට වෛරයක් බර පත්වෙනවා මෙ මේ සුද්ද විදර්ශනා සිදුරගෙන අධ්‍යමකොදන දෙවැනි අවස්ථාවීද මෙන්න මේ ව්‍යාපාදය හිතෙන් අතහැරෙන්න්න පටන් ගන්න ව්‍යාපාදය පරිත්‍යගහරන්න පටන්ගන්නවා අත් හරින්න පටන්ගන්නවා. ඉතින් ඒ මට්ටමටයාගේිතර මහාසාහනයක් ඉල්ලඟට අපේ ජීවිතය තියෙන ලොකුම මානසි අසහන කාරිතත්වයයක් තමයි කුක්කුච් අවස්ථාව කළ කියන්නේ එකැන සමාජය තුළ අපි දැකල තියෙනවා සමහරට කියලත්තියෙනවා සාමින් වහන්ස ළමාකාලයේ සිදුනුුවේ වරද තරුණ කාලයේ සිදනු මේ වරද, විවහුණනාර පසේ සිදනුවේ වරද මට හරින වව දෙනවා. මේ වරද මට නැවත නැව ආවර්ජනාවෙනවා. මට ඉතින් පුදුමාකාර පස විල්ලක් හිතේ ඇතියෙනවා සාමින් වහසේකින් මට නිදහස්සන බෑ කියලා. මෙන්න නිදහස්සන මාර්ගය. යේ පටිනිිශ්ගහනු පස්සනාවේ මූලික අධය තුල වාසය කරදදි ගනි සුද්ධ විදර්ශනාව අනිත්‍ය දුකනාාක් වශයෙන්න්නේ විදර්ශනා කරද්දි. මෙයාගේ හිතෙන් පසු තැවිල්ල කියන එක අතහැරෙන්න්න පටන්ගන්න. පසු තැවිල්ල පරිත්‍යයාග කරනවා. පසු තැවිල්ල අත්හැරෙන්න්න පටන්ගන්නවා. ඉතින් එතුකොට හිතන් ඔෝන මේ විදියට හිතට අසහනයගෙනදෙන කාමච්චන්දය ැහරවෙනකොට පරිත්‍යාකන්නකට ව්‍යපාදය පරිත්‍යා කරනකට ඉළඟට පසු තැවිල්ල පරිත්‍යා කරන්න කොට එපමනට හිතට මහා නිදහසක් ඇතිෙන. අපිහිතම අපි අම්සි නිවස්සකහරි යම්කිසි ආයතනය කරිීද්ද අපට මහා කරදරකාරි චරිිත පහක්තියනවා. මේ පස් දෙනා මොකද කරන්නේ වරින්වරැවිල්ලා විවිධ කරදර කරනවා අප. අප ටැනුම් පද කියනවා අපි පහත්‍රදාල කතා කරනවා ඒවගේ අපිට ජීවිතහානි වෙන්න එක අයපද්දේවල් කරනවාහම ආයතනයක් තුළ හරි කුඹ තැනක හරින්න පස් දෙනෙක් අපටය කොච්චරවාත් කරදර කන්නවා එයින් එක්කෙනෙක් බැහැරවල ගියොත් අපපහු නොවෙන්න අපට ඒක ලොකු සන්තෝසයක් සතුටක් ස්සානයක් ඊලකට දෙනි කෙනත් බැහරවල ගියොත් අවසානයක් තුන්වනි කෙනත් බැරවල ියොත් අවසානයක් හතරනි කෙනත් බැරවල ගියොත් අවසානයක් පස්වනියත් බැහැරවෙලා ගියොත් අපටය කරදර කරන්න කවරුවන් නති නිසා හිතර මහානි දහසක් ඇතිෙනවා මේ නිීවණ ධර්ම පහත් ඒවාගේ ට සසන ජීතය පුරාම යම්කිසි භවයක් තුළ ගියාට පසේ බවය තුළ කාමච්චන්දේ වරින්වර කරදර කන්නවා. ව්‍යාපාදේ කරදරකරන්නවා තිීන විද්ධේ කරදර කන්නනවා විචිගෙච්ා කරදර කන්නවා උද්දච්ච කුක්කුච්ච කියන්න නොසංසුන්කම හා බැඳනු පශ්චත්තාපයත් සංසුන්කමත් පච්චත්තාපයත් අප හරියට කරදරකන්න එතකොට පටිනි සංගාන පස්සනාවේදී මූලික මේ ත්‍රලක්ෂණයට අනුකූල විදර්ශනා කරන මේ යෝගාව චරයාගෙන් ඔන්න ඔය කරදරකාරී නීවරණ ධර්ම පහ සැනසීමේ මඟ හොර වන නීවරණ ධර්ම පහා අතහැරෙන්න පටන්ගන්න ඒකට කියනවා පරිත්‍යයාගේ කියලා එ නීවරණ පරිත්‍යා කරන්න පටන්ගර නීවරන අතහරන්න පටන්ගන්නවා. එතන තමයි පරිනිශසක්ගාන පස්සනාවේ මූලාරම්භය ඉතින් මෙන්න මේ විදියට මෙයා මේ නීවරණ ධර්ම පහ දුරුවෙන විදි මේ විදර්ශනාව තුළ මූලික වශයෙන් වාසය කරන්දිී ඒකට මෙයා පත්තනවා ඊල්ලඟ අවතියට ඒ අවදේර අපි කියනව පින්නත්න නාමරෝප පරිච්චේදය කියලා. එකෙන් අපි දන්නවා අපට අපිව දැනෙන්නේ මං මගේ හෙලාපට අපි දැනෙනවා.ගැ මේ කොහොඳට ශ්‍රවණය කරන්්ඩෝන පින්නත්නිය අනු පස්සනා කියන්නම ගැඹුරු විදර්සනා මාර්ග මෙ සරලනහැ ඉතින් අපට අපේ ජීවිතයේ දැනෙන්නේ මෙතන තියෙනවේ නවරු පරම්පරාවේ කෙනෙක් ඉන්නවා කියලාට දැනෙන්නේ. මේ ජීවිත අපට දැනෙන්නේ කෙනෙකුටයිති එක කෙමනත්ත කෙනෙක් ඉන්න එකක් කියෙල්ලට මේ ජීවිතය දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිරන්තරෙන් දේශනා කරල තියෙන්නේ මේ පංචස්කද ධර්මය නිසත්වෝ නි්ජීවෝ සුඥෝ කියලා යන. මේ ස්කන්ද ධර්ම පරම්පරාව සත් පුද්ගල ආත්මත්තයෙන්, හිස් දෙයක් විදිටයි දේශනා කළ තියෙන්න්නේ අපට ඒක ඔප්පු වෙන්නේ වඩ මේ වගේ අර සුද්ධ විදර්සනාදයේ සිරිකොර එක නැවිල්ලා අපි වැටෙනවා නාම් රූප පරිච්චේදය කෙන තැනට ගැනමේ නාම ධර්ම රූප ධර්ම වෙන්වෙන් කොට දකින අවස්ථාව. මේ සියල්ලම ඒක පිඩක් කොට ගැනීම තුර තමයි අපට කෙනෙක් ඉන්නවා කළ දැනෙන්නේ. නාමුරූ පරිච්චේදය කෙළ කියන්නේ පින්නත්නී මේ සිතක් සහ කයක් මෙෙදල තියන්නේ සිතක් සහ කයක් කියල නැතත් නාම ධරම ටිකක් සහ රූප ධර්ම ටිකක් කියලා වෙන්වෙන්කොට දැකීමට කියනවා නාම රූප පරිච්චේදය කියලා. දැන් අපේ පිනතුම් අහල තියෙන උපමාටිකක් සිහිපත් කරන්නම් ැ අන්දයකුයි පිළකුයි ගමනක් යනවා. අන්දෙකුයි පිළෙකුයි ගමනක් යනකොට අන්දයාමකත කරන්නේ ඇවිදිනවා. පිලා කියන්න ඇවිදින්න බැරි කෙන ය අන්දයාගේ කරමත නගෙනවා අන්දය අවිදිනවා පිලා කරමත නගෙනවා පිලාමකත කරන්නේ ඇස්පේන නිසා අන්දයාට කියෙනවාවර පැත්තර හැරෙන පැත්තර හර නිස්සාහවලක් කියලා මාර්ගය පෙන්න්නනවා එතුට පිලා මාර්ගය පෙන්නනවා අන්දයා යනවා එතුකො දැන් පිලාානැතුළු අන්දයාට යන්න බෑන්දයා අනැතුළු පිලාටය අන්ඩබෑ අ්‍ය වගේ තමයි මේ නාමධරම සමූහය හැමතිස්සේම රෝපධර්ම සම්මූහයක් එක කටුතු කරන්නේ අන්යයි පිළයි වගේ න්ද්‍යයානැත්තම් පිලාට යන්න්න බෑවගේ පිලා නැත්තංන්ද්‍යයාටය අන්න බෑවගේ නාම ධර්මුවට රූප ධර්මවලින් තොරව පැවැත්මක් නෑ. රූපධර්මවලට නාම ධර්මලින් තොර පැවැත්මක් නෑ ද යම් කිසි අවස්ථාවක අපිහිතමු යම් කිසි නැවක නැගිලා යම් කිසි පුද්ගලේ ගමනක් යනවා. එතකොට නැවනැත්තං මනුස්සයායට එගුරට යන්න බෑ ඒවගේ මනුස්්‍යය නැත්තන් නැවටත් එගුට අන්න බෑ ැවගැගල මනුසේක් කැනකොට ඒ නැව පදවගෙන යන මනුස්්‍යයා නිසා නැව යනවා. නැවනිසා මනුස්‍ය යනවා ඒ දෙන්නර දෙන්න උපකාර වෙමින් තමයි ඒ සැඩ පහරගේ ගොඩවෙෙන අන්‍යෝගම මේ සංසාර කියන සැඩ පහරෙහි ගමන් කරන්න මේ නාමුරූ පරම්පරාව ඔවුනවුන්ට උපකාර වෙමින්. එකඒගැක් නැත්තන් අනිකට පැවැත්මක් නෑ ඒක නැත්තං අනිකට පැවැත්මක් නෑ. ඉතින් අන්න ඒ වගේ දෙකක් විදියට මෙන්න වේ නාමුරූප පරිච්චේද ඥානවලදී හඳට විමසුමින් බලනවා. හොදට විවසුන් ඇසිම් බලන කියන්නේ මේ එකක් නැත්තං අනිකට වැඩ කරන්න බැරි ඒක නැත්තං අනිකට වැ කරන්න බැරි රිව දුබල ධර්ම ටිකක් කියලා. අපට අපේ ජීවිතය ලොකුවට දැනුට අපට අපේ ජීවිතේ හයිියර දැනුනට, මේ නාම ධර්ම රූප ධර්ම කියා එකනිිකාට උපකාරයකින් තොරව ගමන් කරන්න බැරි ක්‍රියාත්මක වෙන්නති හරිම අබල දුබල ධර්මටිකක්. තනිව නගේ සිටිනට බැරි ධර්මටික්. එජන ජීවිතය ගැතිය නට මහා හැඟීම කඩාවිද වැටෙනවාේ නාමරූ පරිච්චේදේද මේ හරි දුබල ධර්මටිකක් කියලා. ඉතින් නන්නේ විදිර මේ නාමරූ පරිච්චේදයේදී විශේෂයම පින්නත්ති අපට අත හැරෙනවා ආත්ම දුෘෂ්ටිය මුලදිය පට සද විදර සනාද සිදුකරෙන ද ට මුලින්ම නීගන ධර්මාදිය බැරෙන අත්තරනටන්ගත්තනඒ පරිත්‍යා කරනටන්ගත්තනි. එහෙමපපු කෙනාමේ නාමරූප පරිච්චේදයට එද මොකද වෙන්නේ. නාමරූප පරිච්චේදයේදී මෙයාගේ හිතේ ආත්ම දෘෂ්ටිය ප්‍රධාන කරනත් නාත්ම දෘෂ්ටිය පරිත්තියක් කරනවා. අතහරනවා. අතහැරන්නේ මෙයා මේ නාම ධරම හුදු නාම ධර්ම ටිකක් විතරයි රූපදධර්ම හුදු රූප ධර්මටිකක් ඉතරයි. ඔවුනොවුන්ට ප්‍රකාර වෙමින් මේ සසර ගමන නැතම් ඉස්කන්ධ පරම්පරාව සකස් වෙනවා කියන සිහිය නුවන ඇතිකර ගැනීම තුළ එතකොට නාම්රූ පරිච්චේදේදී ආත්ම දෘෂ්ටිය පරිච්චාගේ එහමනත්තා ආත්තු දෘෂ්ටිය පරිත්‍යාග කරනවා අත්හරෙනවා ඒකත් පටිනිසං ගහනු පසනයි තවත් එක් අවස්ථාවක් ඒලඟට තව තියෙනවා ඒළඟට මේක තවතවත් පින්වත්තිී අත්හැරීම සිද්ධ වෙන්නේ පච්චය පරිංගහ ඥානයේදී. පච්චය පරිං්ග ඥානය කල කියන්නේ අපේ නාමරු පරම්පරාව අරන්දය පිළෑවගේ තේරුම්ගත්තගෙන මේ නාමරු පරම්පරාව හේතු පල දහම් භශයෙන් විමසීම. ඒගන අපි දන්නවා දැන් අපේ හිත උපදින්න විධ හැඟීම් තියෙනවා. දැවදාාරණයක් විදරගම්මමු අපේ හිත්තල එකකයි අරුණ කල් උපදින ආදරේ වගේ හැඟීමක් ගත්තර පස්සේ මේ පච්චේ පරිග්ගහ ඥානයේදී මෙයා මුකද කරන්න ය ආදරේගන මෙචර කාලයක් එයා අත්දැක්කය සිතුවිල්ල එයාට දැනු අනිත්තැඇගේ හිත්තලත් ඒයව තියෙනවවා කියලා මෙන්නවේ සිතුවිල්ල මෙයා හේතු පල වසයෙන් විමසන්න පටන්ගන්නවා මෙයාට මුලදී නම් සාමාන්‍ය ලෝකයේදී අදහසත් තිබේ ආදරය කියන්නේ සිතිවිල්ලක් වගේ මේ ආදරය කියන්නේ මම ආදරීකන හැඟීවී ම ජීවත්වෙනවා ඒවගේ තමයි බාහිර කෙනෙක් ගිහිතේ උපතින ආදරේ එයා ජීවත්වෙන අධිවශයෙන්තව මෙයාට අදහස් තිබනේ හැබැයි දැම් මෙයාාවේ පච්චේ පරිගහ ඥානයේ දී හොදයට මසලබලනවා එත්තට මේ ආදරය කියන්නේ මකක්ද ආදරයකයන්නේ හේතුන් නිසා පහළ වෙන සිතුවිල්ලක් අපි දන්නවා ආදරේ කියන්නේ අවිද්‍යාව හේතුවල උපදෙන සිතුවිල්ලා ි හොඳදර තේරුම්ගන්න්න වන කාරණාවක් අවිද්‍යාව කියල කියන්නේ සංස්කාර ධර්මවල අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂණ වහන ස්වභාවය අන්නේ සංස්කාර ධර්මවල අනිත්‍ය ලක්ෂණය වැහෙනකොටයි ආදරී උපදන්නේ. සංස්කාර ධර්මල දුක්ක ලක්ෂණ වැහෙනකොටයි ආදරී උපදින්නේ අනිංස්කාර ධර්මවල අනාත්ම ලක්ෂණය වැහෙනකොටයි ආදරරි උපදන්නේ දෙ මෙහමිත්තුම් දැන් දෙමෝපියන්ට දරුවන්ගෙන් ආදරය ඇතිවෙනවා දරුවා කියන සංස්කාර්ධර්මය අනිත්‍ය ලක්ෂණය දුක්කලක්ෂණය අනාත්ම ලක්‍ෂණය වැසීම නිසා තමයි දෙමවපියන්ට දරුවන්ගෙන ආදරපතිරන්නේ ඒළඟෙට ස්වාමයා භාර්යාව හෝ වෙනත් පිටස්තර හෝ යම් කිසි කෙනක්ගැන අපට ආදරයක් කඋප තින්නේ අපට ඒ වෙලාවේ අවිද්‍යාවව තියෙන නිසා ඒ ආදරයේ උපදින්නට හේතුනු කෙනාගේ ඒ රූප සබ්ද ගන්ධ රස ෂ්පරසාදී ඒ දේවල්න අනිත්‍ය දුක් අනාත්මාදී ලක්‍ෂණ වැසීම හින්දමයි අපට ආදරී උපදින්නේ එතුකට මෙයා තේරුම් ගන්නවා මේ අවිද්‍යාව හේතු කරගෙන තමයි මේ ආදරේගෙන සිතුුලි ගන මේ ලෝකේ අතාබූත ස්වභාවය නොදැකීම හේතු කරගෙන උපදන සිතුඉල්ලත්ව මේ ආදරය ඒවගේ මේ අවිද්‍යා ඇතිගලි ආදර උපදිනව වගේ අවිද්‍යාව නැතිගල්ල මමුකුද වෙන්නේ දේකන සිතුවිල් උපදදින්නේ ෑ මේ ඇත්තිකාල්ලි මේ ඇතිවෙනවා මේ නැතිකහලි මේය නැත්ත කියන මෙන්න මේ හේතු පල දහම මෙයාට ප්‍රකට වෙනවා ඒවගේ මෙයාම් මොකතු කරන්නේ ඒ හැම සිතුවිල්ලක් මරගෙන ව්‍යාපාදෙවුන් අත්තර්ගෙන ඒ ව්‍යාපාදිකන සිතුවිල්ලක් ඒ සිතිවිල්ලේ හේතු විවසනවා මේ සිතිවිල් සකස්වෙන්නේ මොනව හේතු වෙලාද ඉතින් ඒ වගේ විවීධ කුසල් අකුසල් වශයන්නේ ඒ සිතතිවිලි අරගෙනයි හැඟි මර්ගෙන මෙයා හේතුවිමසනවාඉලට වේදනා වරගන්නවා හිත ඇසුරු කරගෙන හැකන නාසේ දිවකය ආදී ඇසුරු කරගෙන උපන වේදනාරගෙන ඒ වේදනාවලත් හේතුවිමසනවා. සංඥාවලත් තේතුවිමසනවා විඤ්ඥානය තේතුවිමසනවා ඊළඟට රූපධරමර්ගෙන රූප ධර්මවල හේතු මසවා කර්මය හේතුළ චිත්ත හේතු රතුව හේ තුළ ආහාරදිිය හේතු රූප සකසන හතුකො මුකද දෙ වන්න යාට මෙන්න මේ නාම්රූප පරම්පරාව කියන්නේ මම හදන එකක්වත් දෙවී කදනකක්වත් බ්‍රක්්මේ කදනක්වත් අදුර්ශමාන හස්තයක් විසින් සකස්කරන එකක්වත් නෙවෙයි මේ වර්තමාන නාම්රූප පරම්පරාව හේතු සමුදායක පලයක් විදිරයා දකිනවා හේතුරික නැත්තම් මේ පලය නෑකිලත්වය අවබුධ කරගන්න අන්න ඒකර කන පච්චය පරිග්ගහ ඥානය කෙන හේතු පල දහමට දම දම දමදව ජීවිතය දැකීම එතකොට මොකද වෙන්නේ තවත තවතවත්තර ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය ආත්ම දෘෂ්ටි අත්හැරීම තවතවත් බලවත් වෙනවා ඒකත් පටිනි සංගහනු පස්සනාවේ තවත් එෙක් පියවරක් ඒළඟට තව තියෙනවා පස්ස වෙන්න මේ පච්චය පරිගහ ඥාන තුළ වාසයකරන කෙන ඉල්ළඟට වැටනවා උදේ වැ ඥානයට. දැ අපි දේශනා කරන කරුණුකාරණ මනා වැටහින්ට නම් කලින්ගලු පස්සනා ශ්‍රෝණය කළ තියෙන්ඩෝනෑ. කලින් අලු පස්සනා ශරෝණය කරපු කෙනකුට ඒ මතක නම් මේ දේශනා කරන කරුණුකාරණා පිළිබඳ කිසිාම්ම ගැටුව ඇතියෙනනෑ. ති ඊට පසුමයා වැටිනවා සංස්කාර ධරමයන්ගේ උදය වැෑ දකින මානසික මට්ටමට. එක හේතු පල දහම විමසවිස හිටපු කෙනාට ඇතිවෙනවා ඊළඟ මනෝභාවය මේ හැම සංස්කාර ධර්මයක් හේතු ඇතිගහල්ලි මේ හටගන්න හැටි තේතු නැතිකහල්ලි නැති හැට මනසිිර කරපු කෙනාට මේ හැම සංස්කාර ධර්මයකම, ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන මට්ටමට පත්වෙනවා. ඒක අනිච්චානු පස්සනාවේ ප්‍රබල තත්වයක් විදිර තමයිම අනුපසනා විග්‍රහතුර සඳහං කළ තියෙන්නේ. එතන දි සිදුව වෙනවා පට නිසගේ කෙන කැන අත්හරමි ගන්නේ විවීධ කෙලෙස් ධර්ම අි දන්න විවීධ සංස්කාර ධර්ම අරමුණු කරගත්ත තන්හා දෘෂ්ටි මානාද විවීධ ලේෂයන් තියෙන අනවා තදංග වශයෙන් වේගෙන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා මෙන්නම අර සල සදධවි දර්ශනාවෙන් නිීරණනාදී දුරු කරගෙන ඊළඟට නාමරූ පරිච්චේ ද ඥාන සක්කය දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය යම් මට්ටම්ට ප්‍රහණය කරග නත්හැරගෙන පරිත්‍යා කරගෙන ඊළඟට පච්චේ පරිග ඥානයේදී තවතවත්තේ ආත්ම දුෘෂ්ටි ප්‍රහණය තරකරගෙන ඊලට මෙයා වැටෙනවා උදය වැ ඥානයට උදේ වැයගෙන සංස්කාර ධර්රමයන්ගේ ඇතිවීම නැතිවීම. එක යන්නේ මෙයාට අධ්‍යාත්මික වශයෙන් දැමේ ඇහැගත්තට පස්සේ ඒ ඇහේ. හැම මොහොත්තකවම සිද්ධුවය ැතිවීම නැතිවීම ඉල්ළඟට කන කියන යායතනය ගත්තාත් නාසය දිවකය මනසගත්තා මේ හැම නව රූප මේ ආයතන හැ දහමකම තියන ඇතිවීම ැ වගෙන් වේගෙන් වේගෙන් ප්‍රකට වෙන අවස්ථාවට කියනවා උදේ වැයි කියලා එතකොට අන්නේ උදේවැ ඥානයටෙනකොට මොකද වෙන්නේ මෙයාගේ තවතවත් කෙලෙස් අත්හැරීම කියන එක ප්‍රබල වෙනවා ඒඟෙන මුොකද වෙන්නේ උදේවෑ ඥානයෙන් බංග ඥානයට වැටෙනවා එක කියන්නේ උදේවැ ඥානය මෝරණකොට තමයි සංස්කාරයන්ගේ බිඳීම විතරක් ප්‍රකට වෙන්නේ. අපි දන්නවා ගහක් ගහක මල යම්කිසි කාලයක් මෝරණකොට තමයි මල වැටෙන්නේ. මල වැටනට පස්සේ අර පලය ඉතුරු වෙනවා. අන්නේ වගේ උදේවෑ ඥානය තුළ දිගුකාලයක් වාසයකනත් උදේවෑ ඥානය මෝරද්දී උදේ කියන සංස්කාර දහමයන්ගේ ඇතිවීම කියන එක අරමුණුවෙන එක නත්‍ර වෙනවා නැතිවීම කියන එක විතරක් ඉතුරුගෙනවා මල වැටිල පලේ ඉතුරුණා වගේ ඇතිවීම කියන එක අරමුණුවෙන එක හිතෙන් බැහරවෙලා නැතිවීම විතරක් ප්‍රකටවීමට කියනවා බංගඥානය කියලා අන්නේ බංගඥානය තුළති මෙයාට මේ සංස්කාර ධරමයන්ගේ බිදියාව එකදිගට එක දිගට එක දිට එකදිකට ප්‍රකට වෙන පටන් ගන්නවා මේගේ මානසික මට්ටමකට එනෙකට අර කෙ ධර්ම ත්ම දෂ්ටාදිය තන්හාව මානාදිය ප්‍රහණය ව නිසා මෙයා හරියට දීරිග දෂ්කර ගමනක් කාප කෙනෙක්. දීරිග දුෂ්කර ගමනක් ඔය විවීද දුෂ්කර පරිසරය පසුකරගෙන කාන්තාර් ප්‍රදේශ පහුකරග ආපු කෙනෙක්. ෂේම භූමියකට වගේ තවයි මෙයාට මේ වෙලාවේ මානසිකත්තය දරන්න ගන කෙස් ධර්මයන්ගෙන් කසියම්ම හානියක් නෑ කෙලෙස් ධර්ම අතහැරිලා සන්නා දෘෂ්ටි මානාදයෙන් තොර සංස්කාරයන්ගේ බිඳී එකදිග ටිකදිග ටිකදිගට ප්‍රකට වෙන එවන් මානසික මට්ටමකට මෙන්න මේ ශ්‍රාවකයා පත්වන වකට අප කියෙනවා බංග ඥානය කියලා එතකොට භංගඥානාදයදී කෙලෙස් අත්හැරීම කෙලෙස් පරි්‍යාගකිරීම තවතවත් ප්‍රබල වෙන්න පටන් ගන්නවා ඊළඟට මොකද වෙන්නේ මෙයාට මේ භංගඥානයක් එෙක් ඇතිවෙනවා සංස්කාර ධරමයක්න් පිළිබඳව බය ඇති වෙනවා මේක විධී මෙකදිග ට එකදිකට දකිෙනකොට මෙයාට සංස්කාර ධර්ම ගැන බය ඇතිනු දැන්. පෙනදානම් සාමාන ලෝකය තුළ මෙයා හැසරේද මෙයාට රෝපය දැක්කට එහම එම බයක් ඇතිවෙන්න සබ් දෙයක් ඇහුණට ගන්ධයක් රසයක් පහසක් එහම වෙනදා නම් දරුව ගැන දෙම ඕපියෝ ගැන. ඉලන්න විධ ආද්‍රයාද සිතවල ගැන මෙයාට වෙන අයඇතු ෑන මෙයා ඉසරල අබි න්දනය කරපුි එක සතුටින් පිළිගන්නවා දරුව සතුටින් පිළිගන්නවා. ඉල්ලංඟට දෙමවපිය සතුටින් පිළිගන්නවා. විධ සංස්කාර ධදරම සතෝයෙන් පිළිගත් හිතන්න්න මෙයාට තිබේ කරන අභි න්ඳදයක සතුටින් පිළිගන්න ගන්න මනවභාවයක් තිබ්බේ. දැම්මයාට ඒ සංස්කාර දර වරමුණුවේද මෙයට තින බයක් ඒ බය ඇතිවෙන්නේ. සංස්කාර වේගෙන් 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 වගෙන් බිදිිබිඳී යනවා කියන දැනීම ඇවීම නිසා. මෙයාට එකගැ එකදිග ට එකකදිගට මේ සංස්කකාර දරුව බිදිිබිඳී බිදිිඳී යනකොට මෙයාට මේ ජීවිත සම්බන්ධව තිබුණු වනාගතයේ සම්බන්ධව තිුණු නිත්‍ය සංකල්ප. නිත්‍ය සංකල්ප හොයාගන්නවත් බැරිවෙලා එක නිත්‍ය සංකල්ප සම්පූර්ණය මතැහැරිලා නිත්‍ය සංඥාර් අතහැරිලා. සංස්කාරයන්ගේ වේගවත් බිඳීෑම දැකී මුතුල මෙයාට කිසියම්ම සංස්කාරයක් විශ්වාස කරන්න බැරි මානසික මට්ටමකර මෙ පත්වෙනවා ගැ කිසියම්ම දෙයක් මෙයාට විශ්වාස කරන්න බෑ මොකොද හැම හොක බෙනවා මේ මොහොතේ යම්කි සංස්කාර ධර්මය බිඳලයන්වඩන් ඊළඟ මොහොතේ කසිේ හටගනිී දි කියලා අපට තීරණයක රන්න බෑ ඊළග මොහතයම්ගේ සංකාරයක් ඇවල නැතුවලෙනනවද ඊළග ොතය තුතරංස්කාරධර්මය කොමේදගකලා අපට හිතන්න ඔය ඥානය නැතිනිසානේ අපි ලෝකට මුලාවෙන්නේ කෙනෙක් අවට මේ මොහොතේ දෙන ආදරයට අපි අහුුවවෙන්නේ මුලාවෙන්නේ දැඩීව ග්‍රහණය වෙන්නේ අපිට හිතනවා ඒ ආදරය ඊළඟ මොහොතෙත්තියයි. එහමනත් අප්‍රතිනව ඒ ආදරේමං කොහොමරි පවත්තගෙන යනව කියලා. ඒ නිසා මොකොදවෙන්නේ අපි වල දැඩී වැලෙනවා. ඉතින් දැඩිව සත්තුටෙන් අපි නන්දනයගන්නවා පිළිගන්නවා. හැබැයි මෙන්න භංගඥානය සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධවීම තුළට ආපු කෙනාට නිරුද්දවීමම දකින්නට පුළුවන් මානසික මට්ටමට විදර්ශනා වැඩනු කෙනාට. අවබෝධය ඇතිවෙනවාම සංස්කාර ධර්ම පිළිම ද එම විශ්වාසය ඇතියන්න බෑ. ඊළඟම හොතේ කොහොමහට ගනීද. ොතේ කොහොම ේදිගලෙව සිියාම විශ්වාසයක් තියන්න බැරි හැබ හොතකම ිදිිවිදිී ිදිිවිඳී යන සංස්කාර පරම්පරාවක් කියෙන දකිතිමයාට බයක් ඇති වෙනවා ඒක හොල්මරන් දක්කමැතිවන බයක් නෙවෙයි ඒක සංස්කාරයගේ බිඳීමම දැකවමුතු නැතිවන බයඥානයක් හොල්මණන් දැක්කමතිවෙන බය මෝහ සම්ප්‍රයුක්තයි මෙත්‍රවේ සංස්කකාරයන්ගේ බිදියම දැකව තුළ මෙයාට ඇතින බය ප්‍රඥා සම්ප්‍රයුක්තයි ඒක යන්නේ එක ඥාණයක් ඥානය කන ප්‍රඥාවනේ එදර බයඥානයක් මෙයාට ඇතියෙනවා මේ සංස්කාර ධර්ම ගැන කොහොමද විශ්වාස කරන්නේ මේ ොහොතෙත් මේ මොතෙත් මේ පැත්තේ ස්කන්දටික බිරිිබිඳ ගැව ාහිර ඒවත් ඒවගේ ිරිිදි යන එක වේගයකෙන්. ඉතින් නන්නේ විදිට දකි්දිමයාට ඔන්න බයඥානය ඇතියෙනවා එක මෙයාට ඊට සමගාමී වෙතුකොට නැගෙනව මොන්න තරන් ආදීන සහගතද මේ සංස්කාර ලෝකය ඇති මේගේ මානසික මට්ටමකට ආපකෙන කොට පින්නුතුම හිතන්න. සංසාරයගෙන බවතන්නා ආදිය කිසේත් මැතිවෙනෑ. සංසාරයේ යන්නට සුගතිය පතන්නට ද මෙයාට මේ ආදීනවේම ප්‍රකටේක හරියට කියන්නේ ශරපයෝ පිරුණු ඊළඟට අලි කොටි වලස් පිු ළඟට ගෝනුසු පැත්ත ආද දරුණු විසගෝර විීද සත්ව කොට්ට පිරුණු පරිසරේට යම්කිසි පුද්ගලයකුට යන්න වුණනොත්. යංකිිසි පුද්ගලයකේ වගේ පරිසරේ කන වැට්නොත් එයාට ඒ පරිසරේ ගැන කොහොමද තියෙන්නේ අවබෝධයක්. අන්නේ වගේ සංසාරය ගන මෙයාට ආදීනව ඥානයක් ඇතියෙනවා. මේ සංසාර ස්වභාවය හරිට සරපයෝ කොටි වගවල සහ විවීධ දරුණු සත්ත කොට්ටාස ඉන්න වනයක් වගේ සසර ගමනැත් තම නිස්කන්ධ පරම්පරා මෙයාට දැනෙන්න්න පටන් ගන්නවා මෙයාට මහා දෝසයක් මේක පේනවා මේ මේ සංසාර ගමනේ යව පිළිබඳ මහා දෝසයක් සංසාර ගමනේ ඉන්ඩවීම ගැන මහා දෝසයක් ආදීනවය මෙයා ඇතිවුණ ඒ ඥානයක් විදිර නැගෙන් ඒකරකන අප ආදීනව ඥාන්නේ කියලා ඊලකට මුොකද වෙන්න වන්න මේ ආදීනවය දැකිවුතුල මෙයා ඇතිවුණව පිවාති කල කිරීමක් ඇතිවෙනවා ඒකට අපිකෙන නි්බි දාව කියලා මෙතැනැද නි්බිධහනු පස්සනාවේ ප්‍රබලම අවස්ථාවක් විදිර තමයි අනුපස්සන විග්‍රහතුර සඳහ්‍රමයායටට මේ සංස්කර ධර්මෙන මහා කල කිරීමක් ඇැතිෙනවා. දැ අපිතු යම්කිසි ස්වාමියෙක් භාරයාවක් විවාහ වෙනවා. ඉති මේ ස්වාමය භාරයාව විවාවෙල කාලයක් ඇද්දී මේ වාමයාට හරි පාරරාවට හරි අනිත් කෙනාගේ දෝෂ ප්‍රකට වෙන පටන්ගන්නවා. දැම්මයා හිත හැටි මේ ස්වාමියයා හරිහොඳ කෙනෙක් භාරයාාවහරිහොද කෙනෙක් මෙ අත්තක් මැරණ එක එක මහලක් ැටින් ෝන හම දහසකන විවාාහුණේ ඉතින් මේ විවාහඋනාට ආවට පස්ස මෙයාටඒ ස්වාමයාගේ භාරයයාගේ ද ටිකෙන්ටික ටිකෙන්ටික ටකෙන්ටික ප්‍රටන පටන්ගන්නවා එතකොට මෙයා මෙයාගේ අහළ මිතරාදි එක කියන්නේ මට භාරයාගෙන ලොක කලකිරීමමක් තියෙනවා. ඇයිඒ ඒ භාරයාාවලඟ හරිට වැරදි තියනවා දෝස තියනවා එහමනත්තන්කෙනවා මට ස්වාමයාගෙන කල කිරීීමමත්තියවා එතකොටහනු ඇයි කලකිරන්නේ. එ අඟ මෙහෙම මෙෙමම දෝෂස තිනහිෙනම් දෝස දකින්න දකින්න අපට ඇතිවනොව ධර්මතාවයක් විදිර කලකිරීමක්. ඒ කලකිරීම මතර වාමිය හරි භාර්යාහාරි හිතනව ම මෙයාගෙන් අයින් වෙන් ඩෝනය. දැ මෙමත් එක හිටිය ඇති. අන්නේවාගේ අ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම තුළ වාසය කරපුි කෙනාට ඇතිවීම අප්‍රකට වෙලා නැතිවීමම ප්‍රකට වෙන භංගඥානය ටැවිල්ල ඒ සංස්කාරයග ිඩිබිඳම වේගෙන් දැකීම තුළ බයඥානඇති වෙලා ඒ භයිඥානය තුළ මෙයාට මයි සංසාර දෝෂයමත්තු වෙලා සංසාර දෝෂයක්ත් එක් මහා කලකිරීමක් ඇතුවෙලා සසර ගැන කල කිරීම පිළිවඳ ඥානය ඇතු වෙලා මෙයාටීළඟ රැතිවෙනව පිනතිය දහසක් බම් මේින් ගැලවිඩෝනෑ අන්න එතන එතකොට තියෙනවා පක්හන්දර පරිච්චාගේ ගැන නිවනෙහි මම බැහැගණ්ඩෝනෑ කියෙන දහසමයාට ඇත්තිවෙනවා කන්දර පටිනිසක්ගේ කියන්නේ ලෝකෝත්‍ර මාර්ගයේ දී නිවනය හිත බැස ගැනීම නමුත් මේක ලෞකික වශයෙන් වැඩෙන අවස්ථාවක් විදියට විස්තර කරවා අර ඥාන ටික පහුකරගෙන එද්දී මෙයාට මේ දෝෂ සහිත සංස්කාර ලෝකයෙන් නිදහස් වීමේ නිවරට වැද ගැනීම අදහසක් ඇතියෙනවා ඒකරි න මුංචිතු කම් මෙතා ඥානයක ඥානයක් ඇතිෙනවා ගන මුංචිතු කම්මතා කියන මිදනු කැමති ඥානය ක නුවන මුංචිතු කම්මතා ඥානය මිදනු කැමති ඥානයක් වෙනවා සංස්කාර ධර්මයන්ගෙන් මිදීමේ ඥානයක් වෙනවා එතුර සංස්කාර ධර්මයන්ගේෙන් මිදෙන්න්න නම්මකද කරන්න්ඩෝඕන එයා නිවනෙහි වැදගණ්ඩෝනෑ ගන නිර්වාණය ශ්පර්ෂි කරණ්ඩෝන එතකොට කියනවා ලෞකික වශයෙන් පක්කන්දන පරිච්චාගය පරිනිසංගය ඇතිවෙච්ච මොතක් නතුකොටවෙන්න මේ නිවැනෙහි වැදගැනීමේ කැමැත්ත නැත් තමේ සංස්කාර ධරමයන්ගෙන් ඉවත්වීමේ කැමැත්ත ඇතිවෙන මට්ටම් වලට එද්දී පින්නත්න කෙලෙස් ධර්ම තදංග වශයෙන් බහෝසේහි අත්තරනු තත්ත්කට පත්වෙලා ෙ ධර්මයට පටිනි සංගහනු පස්සනාවේ ඉහලම තලයක මෙයා ඉන්නවා එතකොට එන්නේ විදිර පින්නත්ී මෙයාගේ පටිනි සංගහනු පස්සනාවේ ඉහල්ලම තැනකට මෙයා පත්වෙලා ඒක්කම මෙයාට හරි අමුතු දෙයක් වෙනෝ පින්නාත්න දැන් සාමානයෙන් අප මේ ලෝකය දුර ජීවත්තයෙද්දී අපිට අපි වෙනම දැනෙන්නේ එ මම කියන්නේ අපට දැනෙනවා ම වෙනම කෙනෙක් කියලා අම්ම වෙනම කෙනෙක් තාත්තා වෙනම කෙනෙක් ැ පිෙනතුන්ගේ ජීතල හෙම දැන් වාමයා මගේ කලෙකොට භාරයා මගේකොට දරු මගේකුවට තමාට දැනනවා තමාන් වෙනම කෙනෙක් ස්වාමයා වෙනම කෙනෙක් තමන් වෙනම කෙනෙ දරුව වෙනම කෙනෙක් අප සාමාන්‍යෙන් එහෙම දෙකක් විතර දැනක දයතාවයක් තියෙනෙන ම එක කෙනෙක් මෙයා තව කෙනෙක් මෙගේ දැන් බාහිරලෝ ගත්තර පස්සේ ගහකොළ ගතර පස්ස මම කියන්නේ එක කෙනෙක් ගහකොල කෙන තව දෙයක් ඒකට කන දයතාවය කළේ අපට දෙකක් මිතිර දැනන්නේ එ පණනිිංගාන පස්සරදිය මේ අපි මේ කතා කරට මට්ටන් වලට එද මේ යාට දැනොමේ සියල්ලම මම කියලා මේ සම්මුති ලෙස දැකපු මේ නාමරූ පරම්පරාව සහ මේ මුලු විශ්වයම ලෝක දාතුූම සියල්ලම එකම ධර්ම ප්‍රවාහයක් විදිර දැනෙන පටන්ගන්නවා. හරියට ඒක අපි හිතන්ඩෝන මහවැලිඟ ගලාගෙන ගිහිල මුදර වැටෙනවා ූදර වැටවට පසෙන් ගංඟ කියන සංකල්පය බැහැර වෙනවා. එයා මුහදහෙමතා සාගරය කියන ධර්මතාවයට මෙක තුවීමක් වෙනවා. නිල්වලා ගඟ හරි එම වත් වලවහරි ගලාගෙන අ අපි ගඟ කියලකවට සාගරයට වැටට පස්සේ ගඟ කියන සංකල්පය බැහැරවලගිහිල්ල අර සාගරයගෙන ධර්මප්‍රාවයට අහු වෙනවා. අන්නේ වගේ එපදීමෙන්දලා මම 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 කියලා එහ මම කියන කෙනා කියෙන සංකල්පය තුළ වාසය කරපු කෙනා බාහිර අයත් බාහිර අය කියලා වෙනවෙනම දෙපැත්ත දෙකක් විදියට වටහගෙන හිටපු කෙනාට මෙන්න මේ පණනිසංගානු පස්සනාවලම අප මේ කතා කරන මට්ටම් වලට එක්්දී ඒ සංකල්ප බැහැරල්ලා මේ සියල්ලම එකම ධර්ම ප්‍රවායයක් විදිර දැනන පටන්ගන්නවා ඒගන දොයතාවේ බිඳීමම කකිළිගැන එත්තන එකක් මෙතන එකක් කියලාට දැනුණු සංකල්පය දෙකක් කියලා දැනු සංකල්ප සම්පූර්ණි අහුසුලියයන සියල්ල මිකක් වශයෙන් දැකයිින් දැකින දැන් අපේ පිළිුතුර මතක ඇති අසුභ භාව වඩත්ති තොහොමයක් වෙනවා. අසූ භාවනා වඩක්දී අප දන දැ කෙස් ගහ ගත්තර පස්චේ කෙස් ගහය තියෙනවා වර්ණවශයෙන් පිළිකුල සටහන වශයෙන් පිළිකුල පිහිටි තැන් වශයෙන් පිළිකුල අවකාශ වශයෙන් පිළිකුල ගන්ධ වශයෙන් පිළිකුල ඒවගේ මේ බාහිරකෙන එක කෙස් ගහතුළත් වර්ණවශයෙන් පිළිකුල හිටිතැන් වශයෙන් පිළිකුල අවකාශශයෙන් පිළිකුල ගන්ධවශයෙන් පිළිකුල සටහන් වශයෙන් පිළිකුල එතකොට මේකෙස් ගහයි අරකෙස් ගහයි සමාන ලක්ෂණ තියෙන්න්නේ. ඒවගේ හමගත්තත්ත එහෙමයි නියගත්ත්හෙම දත්ගත්තත් එහෙම මස්ගත්තත්හෙමයි අසභවාඩ භහන වඩන කෙනට දැනෙනවා මේ පැත්තේ යම්සේද ඒ පැත්ත් එහෙමයි ඒ පැත්ත යම්ේද මේ පැත් ඒ ආකාරයම එකනේ පැත්ම එකක් කියල දරෙන පටන් ගන්නවා එතකොඩ මොකද වෙන්නේ අන්න්‍යගේ මෙත්‍රදිත් මොකද වෙන්නේ වෙතර ගැබූරු මෙතන අර වගේ අර සම්බෘති තුළ පිහිටුපි කන්නවේ පමාර්තයම මෙ අර දැනවා මේ සියලූ මුළල විශ්වදාාතුව මෙික්කම ධර්ම ප්‍රවාහයක් දයට. එතන එක මෙතනක ඇහල සියල්ලව මේ අර මම මගේ කළ ගත්ත මුලින්දී අර මුල දිගත්තර ඒ සංකල්පවලින් තොරව මේ ඔක්කෝ මුලු ලෝකොධාතුවේම මේකත් ධර්මවාහයක් විදියටක්ියල්ම එකට වැඩ කරනවා ඉතිඒවැනි මානසික මට්ටමක ටාප කෙනෙගේ ජීවිතය ගත්තොත්ෙම පිළ එයාගේ ජීවිතයේ අ දන්න අපේ සමාජය තුළ කුල ප්‍රශ්න තියනවා ඉති මෙයාට එහෙම දැනන්නේ මෙයා දැන සියල්ල එකම ධර්ම ප්‍රවාහයක් තුළ දැනන්නේ එකම ධර්ම ප්‍රවාහයක් විතර දැනෙන්නේ කුල ප්‍රශ්නතියව සමහරයට විවිධ දුප්පත් පෝසත්කම් තියෙනවා ඊල්ඟට කලු සුදු බේද තියෙනවා ඒ වගේ විවීධ වෙනස්කම් කිරීම එහටන් කොන් කිරීමම් සමාජයතු එකේක අයතුර තියෙන කළල අපි දන්න මෙයාටේ මුකූත් නෑදැ මුො මෙයාට දෙරන මේ ඔක්කෝම හරියට ගලාගන එනන් ගලාගෙන ෙ ගංගාවල් ලොක්කෝම මහාසාගරයහය එක වුණා වගේ සාගරය කියන් එකම ස්වභාවයක් අගේ මෙයාට දරන මේ සියලූම සංස්කාර ධර්රමයෝ එකක් එකම ධර්ම ප්‍රවාහයක් ඇතිවෙමින් නැතිවමින් යන ධර්ම ප්‍රවාහයක් දෙකක් විර දැන්නරට කුල මල වශයෙන්, උස්පහත් වශයෙන් සුදුකළු වශයෙන් එහෙම කිසිීම බේදකොට දකින මානසිකත්වය මෙයා ඇැතිවෙන මෙයාගේ මහා සමානාත්මතාවයක් ලෝකයට පැතිරෙනවා. ඉති අපි දන්නව රහන් වහන්සේ නමං ගත්තර වසේ රහතන් වහන්සේ නමකට මේ ලෝකයේ කිසියම්ම ඔය වගේ උස්පහත් බේද කුළල මල බේද අපින බුදුරජාණන් වහන්ස ව සුනීතර සැලිකවේ සෝපකන සැලකවේ හු මන් හස සැලක එක සමානය ගීමකින්. කැනෙ උතුමන් වහන්සේලාට ඒ ධර්ම අවබෝධයක් සමඟ අවබෝධ නම සියල්ලම එකව ධර්ම ප්‍රවාහයක් අනිත්‍ය ලක්ෂණ දුක්ක ලක්ෂණ අනාත්ම ලක්ෂණ වලින් යුක්ත ධර්ම පරම්පරාවක් මේ සියල්ලම කියලා අවබෝධය වනා ඉතින් මේ අපි මේ කතා කරන අප මේ කතාකර දේවඥාන ංගඥාන වඩ මේ ඔස්සේ රහටන එක නාටත් අල්බෝධ වන පටන්ගන්නවා. ඒ අ ලෝකෝත්‍ර මාර්ගයට කලින් ඇත්වෙන අවබෝධයක් එහන දැන ගැනීමක් මොකදදවේ සියල්ලම ධර්ම ප්‍රවාහයක් කියලා. ඉති නයායතකොට එලියට ආර් පස්සේ විදර්සනාය වුණත් සාමාන ජීවිතය හරීීම නිහතමානී හරිම සහද සී අපි සමාජින්ව සමහරය මනුසයකක හිනාවෙන්න. සමහරඇත්තක හිනානු සමහරය දිහා බලන්නන රවනවා ඒ වගේ තවත් කෙනෙකුට ගරු කරන්නේ තවත් කෙනකුට කරුණාවෙන් කටයුතු කරන්න නමුත් මෙයා හිමනේමයා හැම කෙනකුටු සුවදශීලි ශිතිය හැම කෙනෙකුටම ගරු කරනවා ඒවගේමයි රැකියාව කරන තැන වුනත් ආයතනය ආයතනවල ඉහල තලයක හිටියත්ඒ ඉහළ තලේමයා ඇසුරු කරන්නායටත් ඒවගේම පහත්මට ගැන ඒ ආයතනය තුළ අපි හිතුම අතුපතු ගාන අයින්න කියලාන්නේ අතුපතු ගානය ගැනුත් යාගිතින හරිම සුහදත්වත් මිත්‍රත්වය. ඒ වගේ අර එයාලපට පැහෙන්නෑවගේවැල සංකල් පෙන්න මෙන්න මේ ධර්ම ප්‍රවාහයට වැටුණු කෙනාට. ඉතින් ඒ නිසා මේ ඉතින් එහෙව ජීවිතවල අර සමානාත්මතාවේ කියනෙ එක එකන්නේ හොදට වැඩෙන් පටන් ගන්න හැම කෙනෙක්ටම හරිම දෑාවෙන් කරුණාවෙන් සුහදත්තයෙන්. කටයුතු කරන්න හරිම සෝදශීලී ප්‍රශීලි චරිතයක් බර පත්වෙනවා. ඉතින් එකට හේතුව මෙයා දන්නවා මෙතන දෙකක් නෑ එකම ස්වභාවේ ධර්මටිකක් තමයි මේ තමාගේ සහ බාහින වශයෙන් දැන්න කියලා. ඉතින් අන්නේ විදිර පින්නත්නේ මේ පටිනිසක් ගහනු පසනාව වැඩෙනකුට ඔය මානාධ කෙළෙ සොවිවිවීද දෘෂ්ටි දොයතා ආදිය බිඳිලගිහිල්ලා එක ධර්ම ප්‍රවාහයක් කියන මට්ටවට මානසික ට්ටන් ඇමවිල්ලා මේ විදියට තවතාව ඉදිරියට කටරගෙන අස්තමයි සංස්කාර උපේක්ෂා ඥානවලටෙන්නේ. ගැනින් සියලූම සංස්කාර් ධර්ම අරමුණුවෙන අරමුණුවෙන සංස්කාර ධරම තන්හා දෘෂ්ටි මානාධදිශයෙන් නොගැනීවි තුළ ඇතින උපේක්ෂාවක්. ඉතින් අන්න ඒවගේ මානසික මට්ටවට ආපු මෙයාගෙහිත එක මොහොතක නිවනෙහි වැද ගැනීම සිදුවෙනවා එතකට කියනවා පක්හන්දන පටිනිසගේ කියලා. දැන්ආරපි මුලින් කතාකර සුද්ධ විදර්ශනා ඉඳලාම නීවරනාදී අතහැරීමින් නිවරන පරිත්‍යාගරවින් ආත්මතුෘෂ්ටි පරිත්‍යාග කරමින් තන්හා මානාධි ක්ලේෂෝ පරිත්‍යා කරමින් ඉදිරියට ආපු කෙනා එක මොහොතක මොකද වෙන්නේ. පක්කන්දර පටිනිසගේ කියන නිවනෙහි වැද ගැනීම සිදුවෙනවා. එතවට නැවත කිසියම්ම දවසකවත් දැන්. සෝතාපන්න ශ්‍රාක්‍යෙබ්බාට පත්ති මත් එක්ක ඒ පළමු අතාට නිර්වාණයේ වැද ගැනීම සිදුවෙන ඒ මොහොතු තුළ දී සක්කාඇදිිට්්‍යේ විචිකිිච්චා සීලබ්බත පරාමහස කියන සංයෝජන ධර්ම තුන කෙලෙස් ධර්ම තුළ තුන නැවත නොගන්න විදිටම අත්හරනවා. ඒකැක් මේ පටිනිශසක් ධහනු පස්ස නම් භාවෙන්තු ආදානම් පජහති ගන්න ගතිය නැතියෙනවා එක කියන්නේ ලෝ පලමු ලෝකෝත්‍ර මාර්ග හිත ්‍රදීමත් එක්කම සක්කාදිිට්ටිය ගන්න ගතියන තියෙන යනවා. විචිකිච්චාව ගන්න ස්වභහන තිල යනවා හිතින් අරුණුවෙන්න්න බැඳ සක්කාදිිට්ටින අරුණුවෙන් ක්න හිතෙ. ඉති අන්න එහෙම ගන්න ගතිය සම්පූර්ණයම අතැහැරල යනවා ලෝකෝත්‍ර මාර්ගිහිතයේදී. ඒලට දෙවැනි මාර්ගි හිතේදී ව්‍යාපාදය සහ කාමරාගේ කෙනෙක කාමරාග සහ ව්‍යාපාද බහුලව ගන්න එක බැහැරවල යන්නවා. තුන්වෙනි මාර්ගිහිතේදී කාමරාග සහ ව්‍යාපාද කියන සංයෝජජන ධර්ම නොගන්නම තැනකට පත්වෙනවා නැවතේම ගන්න එකත් බැහරලව දැම්මා. ඒලාට අරිහත් මාර්ගි හිතේදී මාන උද්දච්චා අවිද්‍යා රූපරාග රූපරාගෙන ලේසයෝ සංයෝජන ධර්ම නවත නොගන්නම තත්වයකට පත්වෙනවා. එක ඇසේ පත් කළේ පටිනිි සක්ගානු පසනම් භාවෙන්තෝ ආදානම් පජාතිේ පටිනිසක්ගහනු පසන වඩනකොට ගන්න ගතිය. එකන්නේ තන්නා දෘෂ්ටි මානාදී විවවිධ ලේෂ ධර්මයෝ ගන්න ගතිය පජහති දුරු කරනවා. ඉතින් ඉතින් අපි හොද තේරුම් ගණ්ඩුවන මෙන්න්නවේ පට්ණනිසගහනු පස්සනා වෙතකොට අනිකුත් අනුපස්සනාස්ථ වලට සමගාමීව වැඩෙනකා. ඒත විශේෂ තේරුම්ගන්න නි්චාන පසනා දුක්ාවු පස නත්වාවන පසන රෝධානු පස්සනද බෙන්න්නම අනුපස්සනනා වඩවඩ වඩවඩ නිබිධානු පසනාද පුරුදු පෝහනු කරගෙන යන අතර තුළ ධර්මතාවයක් විදිහට පටනි සගගහනු පස්සනාව වරින්වර වරින්වර ප්‍රකට වින් නැවත නැවත නැවතන ඇත චිත්ත සන්තානයපතිලා අවසාන වසයෙන් ලෝකෝත්‍ර මාර්ගිහිතට බැසගැනීම කිය අනවස්ථාවේ පක්කන්දන පටනිසගග සිදුවෙලා පටිනිිසංග අනු පසනාවේ ඉහළම ලාබේ ලබන කෙනෙ බවට පත්තනා. ඉතින් මේ විදියට පන්නත්නී අදින් අපේ අනුපස්සනා දේශනා මාලාව අනුපස්සනාටිකාවසම් වෙනවා ඊළඟ දවසේ අපි මේ අනුපස්සනා වඩපු කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතය කොහොම වෙයිද. පවුල් ජීවිතයක් කරගෙන යන පුළලුව වෙයිද. බැරිද මොන වගේ හැසිරීමක් ඒ වගේ කෙනෙක්ගෙ තියවිදද. එයා අමුතු කෙනෙක් වෙයිද. කියල අපි ඊළඟ දවස බලමු මේ අනුපස්සනා වැඩුණු කෙනෙක්ගේ ජීවිතය. ඉතින් හැමතිෙනටම අශුල්වාධදකනු පුුණ්්‍යාන මෝදනා කනවා මේවා සාමාන්‍යෙන් දානයගෙන කතා කරන වගේ සීලයගන කතා කර නව වගේ පහසු නැහැ තේරුම් වැන ටික් අපහසුයි. පුරුදු කරන්නත් ඉතා පහසුවයි නමුත් අපේදේ කරගත්ත නැත්ත අපට මේ බවකතරෙන් නිදහස්වෙන්නක් දෑ එ නිසා මේ නැවත නඇ ශ්‍රවණය කරමින් දහරණය කරගනිමින් පුරුදු කරන්න පුහුණු කරන්නට යොම්වෙන්න කළ කරුණාවෙන් සිහිපත් කරනවා හැම දෙනාටම විදර්සනාමාර්ග නැවත නැවත වැඩේවා පිළිවෙත් මග සරුවේවාතුම් බුද්ධ ශාසනයම නිවන්දකීවා කිය අපි ආශිරවාද ප්‍රාර්ථනා සිදු කරනවා. හැම දෙනාගේම ජීවිතවල තවතවත් මේ පිළිවෙත් මග සරුකරගන්නට ප්‍රතිපත්තිය බලවත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස්රේවා සංසාරගත සියලූම දුක්ඛයන් නිවාදමමින් සංසාරගත සියලමු දුක්ඛයන් වියලවමින් උතුම් බුද්ධ ශාශරම පින්නතුන්ට නිවන් දකින්න මේ උතුම් පුුණන්න කර්මය පාරමී ධරමයක්ම වේවා කියලාී ආශුදවාද පාර්ථනා කරනවා. හැම දෙනාටම දෙරුවන් සරණයි. ආකා සට්හාච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරන් රක්කන්තුසාහසනං චිරන් රක්කන්තු දේශනන් චිරන් රක්කන්තු මං පරන්ති. අදදින තාාගත ශ්‍රී සද්ධර්මය ධර්මානු ශාසනාව සඳහා කල්්‍යයන මිත්‍ර දායකත්වය දරුණ ලබන්නේ නිට්ටඹුව හුඹුටියාව චන්දන නිවසේ පදිංචි නන්දා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් සහ. ු මිනිිරියන් විසින් එහි අරමුණ ලෙස සඳහන් කරන්නේ නිට්ටඹුව හුඹටියාව චන්දන නිවසේ පදිංචි නන්දා ෆොන්සේකා මහත්මියගේ සෙනහෙ බර ස්වාමි පුරුෂාව වූ දෙදහස්ද අටේ ඔක්තෝබර් මස දොළොස් වනදින පරලෝ සැපත් විශ්රාමලත් සමූපකාර සමිති පරීක්ෂක සීසන් සියමලාපිටිය මහතාගේ බවගාමී ජී විතය සුගතිගාමී වීමයි කිරිදිි වැල මාලිගාවත්ත ලිපිනෙහි පදිංචිව සිට දහ අටේ නොවැැම්බර් මස තුන්වනදින පරලෝ සැපත්තු විශ්්‍රාමලත් පොලිස් සැරයෙන් සුමන සිරි රණතුංග සොහයුරාගේ භවගාමයේ ජීවිතය සුගතිගාමිය වීමත් අරමුණු ලෙස සඳහන් කර තිබෙනවා. දෙපාර්ශවයේම නැසීගිය දෙමවුපියන්ට සහ සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන අතර ලොවපුරා පැතිරී ඇති කොරෝනාාරෝගයෙන් පෙලෙන සිරු ලෝවාසයන්ට නිරෝගී සුුවයද ප්‍රාර්ථනා කරනු ලබනවා. දේශකයණන් වහන්සේට සහ ජයමග රූපවාහිනි කාර්ය මණඩලයට නිදුක් නිරෝගී සුුවය ප්‍රාර්ථනා කරනු ලබනවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයි් කර සීනුව ලකුණ ලික් කරන්න